ඔබෙක්වන්නේ ස්වාධින්රූපහණයේ සවසහයිතිය ප්‍රධාන සිංහල පුවත්විකාශයක් සමඟින්. අදත් මුලින් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘතයේ සිරස් සලවෙත. ධාන්‍ය ආනයිනය නතර කලා කොවීන්ට දෙස්විදෙස් පෙළිඳ පොළ පවෘතයි ජනප්‍රතිකායි. පාවාදීමේ පරීක්‍ෂණය අවසංකලේ කොහොබද. අහින්තා නන්ද තවත් පරීක්ෂණයක් කිල්ලායි. සිනමන් ග්‍රෑන් පෝම්භ කරුකයේ බැංකු කිනුම හිස්වූ හැටි හලිවෙයි. පොලිස් බද්‍රව්‍ය නාශක කාර්යංශය ගැන පහචන විශ්වාසය බෙද වැටිලා ඒ තිපතිකෙන් චෝදනා. බැය විසි හතරක් තුළ ඉන්තියාවෙන් කොරුණ ආසාධිත්‍යන් විසි දහසා. අධික පැස්සෙන් ජපාන චනජීවිතය අදාලායි. ශාසන ඉතිහාසේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසල පුරපසලොස්ක පොහොයිදිනය අදයි. එවනිුවෙන් දිවිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම් පාහේ විශේෂ ආගමික වැඩසරහන් පැවැත්වෙනවා. ෝසතාන්නන් වහන්සේ මහමායාල් දේවියගේ කුස පිළිසිඳ ැනීම අත වැනි ඇසළපුර පසුළස්වක පොහෝතිනක සිදුවනා. සිදුහත් බෝසතුන් ගිහිගේ කලකිරේ මාවිනිශක්‍රමණය කළේද ඇසල පොහෝතිනඒකයි. අදවැනි දිනෙක රාහුල කුවරුන්ගේ උපද සිදුවීමද විශෂත්වයක්. ගිහිගේ හැරගිය සිදුුවත් බෝසතාාණන් වහන්සේ වසර හයකට පසු ලෝතුරාබුද්ධත්වයට පත්ව, බරණස ඉසිපතනේ මිගදායේදී, පස් වග මහනු නුදෙසා ධම්ම්චක්ක අප් පවත්තන සූත්‍රය දේශනා කිරීමද අදවැනි පොහෝදිනක සිත වනා. වෙෙහෙර විහරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්ම කරන්නේද ඇසල පොහෝදාවීම විෂෂත්වයක්. අද්‍ය කරුණා වෛරසේ ්‍යාප්‍යයක්ත් සමඟ පසුගිය පොහය කිහිපේකදීම ෞද්ධ ජනතාවට සිය නිවෙස්වලට වී ආගමික වතාාවත්වල නිරතවීමට සිතුවනා. එෙත් මෙම ඇසල පොහෝදිනයේදී විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආගමික වැඩසට හන් ක්‍රියාත්මක වනවා. ස්වාධින රූපවාහිනී මාධජාලය සෑම් පොහෝදිනකම විකාශය කරන සවනක්රැස් සජීව වැඩසටහන මෙවරගෙනාවේ කතරගම කෙරි විහෙර විහාරස්ථානයේ සිටයි. පෙරවරුවේ සිටම දාන ශීල භාවනා ආදී පින්කම් පැවැත්වනා. ෑම පහෝදිනකම ලක්කඩ ගුවන් විදුලිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ශාසනාලෝක වැඩසටන පැවැත්වනේද කතරගභ කිරිවිහෙරකේන්ද්‍ර කර ගනිමින්. සාමනීර භික්ෂූන් වහන්සේ විශේහි ග්‍රන්ථ කට්ටල ඇතුළු පිරිකර පූජාකිරීම සහ ඔන් වහන්සේ සසුනට පූජා කළ දෙමාපියන් ඇගීමද ශාසනාලෝක වැඩසටහනට ඇතුළත්. දිවෙයිනේ ප්‍රමුඛ පිළේ බෞද්ධආගමක සිද්ධස්ථාන අද පෙරවරුවේ සිටම සදහැවතුන්ගෙන් පිරී පවතින ආකාරයක් දක්නට ලැබෙනවා. ජයිස්්‍රීමා බෝධීන් වහන්සේ මෙන්ම අට පස්ථානය ඇතුළු අනුරාධපුරයේ පූජනී ස්ථානවල අද අලියම සිට සැදහැවතුන් දහස් ගණනින් ආගමික වතාවත්වල නිරත වනවා. මහල්ුවර ශ්‍රී දළදා මාලිගාවටද අද පෙරවරුවේ සිට විශාල වශයෙන් සදැහවතුන් පැමිණිමින් සිටනවා ඕෝනා ්‍යාතිෙන් පසු වැඩිමසදහැවතුන් පිරිසක් දළදා මාලිකාවට පැමිණි දිනය ලෙස අද සැලකේ හැකි බව අප භාර්තාකරුවන් පවසනවා. ජනාධිපති කෝටාබේ රාජපක්ෂ මැතිතුමා මෙහින්තලය යිතිහාසිකම මෙහිඳු ආරන්නේ සේනාසනයට ගොස් ආගමික වතාවත් වල නිරත වුණා මෙම ආගිත සිද්ධස්ථානය ක්‍රිස්තුවර්ශ පහ හයසිය වස් වලට අඇත්. සේனா සනාධිපති පූච ගල්පාන සුමන ස්වාමීන් වහසේ ද බැහදුටු ජනාධපතිතුමා උන්වහන්සේ සමඟ ேட்டு පි සந்தරக்கනිරத்தවனா. එහිද මහා සගරත්නයේ ජනාධපතිතුමාට මෙන්ම සියල් සමාධන්ව සිටි උපාසකොපාසිකාவாන්ට පිරිත් සජයනා කරමින් செ පැතුවා. அமாதம்සිලෙස ධර්මදේශනා மாලාව දෙසිය වන ධර්මදේශනය தாங்கல்ல காල්ට නිවසේදී අද පැවැත්වனா. ්‍රමාන්ති මහින්ද රජපක්ෂ මහතා ඇතුළූ පවුලේ ජාතීන් මෙෙන්ම අසල් වැසියන් පිරිසක් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක්ව සිටිය. මහචාරය පූජ වැදගොඩාබේ තිස් ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව පැවැත්වූයේ මෙ අතරතගල නගරයේ ඉදි කළ ආරෝග පෞද්ගලික රෝහලද ග්‍රමත්්‍යවරාව ෘත කළා ආබාධ සහිත වුවන්ට අත්වාරු සහ රෝධපුරු පරිත්‍යග කිරීමද සිද වන ලංකාල් ලුණු සමාගමේ දෙනක වැටුප, COෝVID-19 සෞඛ්‍යහා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යයාග කිරීම මෙහිදී සිෙදපනා. මට ාදාලච චෙක් පත ලඩු සමාගමේ සභහපති නිශන්ත සදබරන මහතා අග්‍රමත්්‍යවරයා වෙත ලබාතුන්නා. ධන්නේ ආනායිනය රජය නතරකර ඇති බැවින්, ගොවිජනතාවට තම ධන්‍ය වර්ග ඉහළ මිලකට දේශය හා විදේශය වෙරඳපුරට සැපීමේ අවස්ථාව උදාවී ඇති බව ජනතපති ගොටාබය රජපක්ෂමතිතුමා පවසටවා. ප්‍රරජරට්ට ගොවිජනතාව හමු වේ ජනතබතුමා මේ බව සඳහන් කලා. ලිේතු හමැතිවරනේ තරඟගවදින ශ්‍රී ලංකා පදජන පෙරමුණේ පේක්ෂකයන්ගේ ජයතහවරුකිරීම සඳහා අනුරාධපුරදිිස්ත්‍රිකය කළ චාරිකාවකදී ජනාධිපත්තුමා මේ බව සඳහන් කළා. පිටපු පාර්ලිමේතු මාන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා සංවිධාන කරතිබූ කහතකස්තිදිලිය ජනහමෝටෙක් වූ ජනාධපති ගොටාබේ රජ්‍යපක්ෂ මැතිතුමා ප්‍රදේශවාසයෙන් සමඟ කතා බාකන්ඩිරත වුණා. නිසි කලට පොහර හල් ජලය ලැබෙන්නේ නම් බාධාවකින් තොරව වගා කටීතුර නිරස ලිහැකි බව ගොවීන් මෙහිදී සඳහන් කලා. කාබනිික පෝර භාවිතේයට වැඩි වශයෙන් යොමුවීමේ වැදකක්කබද ජනාධපත්තුමාක් ගොවි ජනතාවට පෙන්වාදුන්ද මේ අතර අනුරාධපුර කූභිෂ්චන් කුළම වැම අසල සංවිධහන කර තිබූ ජනහමෝකට ජනාධපත්තුමා සහභාගේ වුණේ ශ්‍රී ංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරුකිරීම සඳහායි. හිටපු පර්මිමේතුමන්ත්‍රේෂයන් සෑම්සිංගම හතායි මේ සංවිධාන කළේ.. දෙදහස් එකොල් හා ක්‍රිකට් ලෝක කුස්ලාන අවසන් මහා තරගයේ සිදුව බව කියන තරඟ පාවාදීම සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදු නොකර පරීක්ෂණය අවසන් කිරීම සම්බන්ධෙන් තමන් ජනාධිපතිතුමාට පැමිණිලිකරන බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුද්ගමගේ මහතා පවසනවා. වැඩදුරටත් අදහස් දකොමින් ඒ හතා සඳහන් කළේ තමන් කිසි විටකත් ක්‍රේඩකෙකුට එරහිව චෝදනා කලේ නැති බවයි. කෙසේ වෙතත් විමර්ශනය සඳහා කැඳවීතු පුද්ගලන්ගේ නම්. තමන්ගේ කටඋත්තරය තුළ සඳහන් කරතිබුණත් ඔවුන් කිසිවෙකුත් අදාල විමර්ශණය සඳහා කැඳවා නොතිබුණු බවද ඒ හතා වැඩදුරටත් කිය සිටයා. දහස්ෙුල් හ ඔක්ු සලාලන ක්‍රිට්තර්ගාවලිවස මහතරගේ දේ සිදුව බව කියන තර්ග පවාදීමක් පිබඳව හිටපු ක්‍රිඩ අමාත්‍යවයෙකු වන මහින්දාන දළුත්කමකේ මහතා හෙළිතරක් කලා. එන්න අ තුරුව මේ සබන්ධයෙන් ශ්‍රී ංකා ක්‍රිට් යිතනයේ දෂණ විමර්ෂණයකේ මෙම ජාත්‍යන්තර ක්‍රිට් කවන්සේ දෂණ විමර්ශණයකේ ද අවදහනයේ ජඹ වනා. එයන්වා දල ෙලිදරව සබදධයෙන් හිටපු කකරිඩ ඇමති මහින්දානන් දළත්තුමගේ මහතාකින් ශ්‍රීලාංකාක්‍රකට් දෂ විර්ශණයඒක ප්‍රකාශක් සහන් කරගත් අතර එම ප්‍රකාශෝ සේ විමර්ශණ කටයුතුවාආරම්භ කෙරුණා අනතුරුව ඒවකට ශ්‍රලලාකා්‍රිකට් තේරම් කමිටු සහපති අරවිදද සිල්වා උපුල් තරංග හිටපු ක්‍රිකට් නායක කුමර් සංඟක්කාර සහ මහිල ජයවර්ධනයන්න ක්‍රේඩකැන් ප්‍රකාශක් ලබාගැනිීම සඳහා විවර්ශන කමිට වෙත කැදවා තිබුණ. සේ තත් මහිල්ල ජෑවර්ධනකින් ප්‍රකාශක් ලබාගැනීම සිදුකරුණේ නැහැ. මෙම සිද්ිය සබන්ධින් ලබාගත් සාක්ෂ්‍යයනුව සිදු පවාදිීමමක් සිදුව නොමැති බව අනාපරණයීියඇැයි නිවේදනයක් නිෙකුත් කරමින් මෙම පරීක්ෂණ කටයුතු නවතා දැබීමට ඒ දිනේදී පොලිසිය තීරණය කලා. එමෙන්ම සිද්ිය සම්බන්ධින් කිසිදු සාක්ෂක් ලැබී නොමැති බව පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවන්සලි දෝෂණ විර්ශණ ඒකේද නිවේදනයක් නිකුත් කලි ඒ දිනේති. එඒ එ සිද්ධිය සම්බහන්ධය අද පැවැතිමාත් දිහමු කිහි පේකදීම අදහස් පලබන. මේ තත්වය ොම දකින්නේ හිටපු ක්‍රහිටා ඇමතිවරයා එතුමා ඇමතිවරය හැටියට. ඒකාේ තුළ සිදුවච්ච දේ‍යයක් පිබඳවා ප්‍රකාශ කරදන. තකොට ඒ ප්‍රකාශය අපි නුසලලාකාහරන්න බෑන එකකවර ප්‍රකාශය කර බොම පිබඳ පරක්ෂණ සිද්ධවෙන්න ඕන ටත් කලබලවෙන්න උමනක් නෑ පරීක්ෂණ සිදුවනක දොල්ලට හොද පරිීක්ෂණ සිදුහම වරදක් තිරන එලවේ පරීක්ෂ සිදුන හම වරදක් නැතිනම් ඒ අත්්‍යෙලිේ. දැනට විමර්ශන අවසාන් නම් එවැන්නක් සිද්ධ වෙලා නැත්නම් මහින්දානන්ද අලුද්ගමගේ හිටපු අමාත්‍යවරයා. දැන දැනම ශේතනාන් විතෝම කරලතියන්න පැමිණිල්ල සාවධ්‍ය වැරදි සහගත බොරු පැමිණිල්. එහමනම් මේ ඉදිරි දින කිහිපය තුළ දැනට ක්‍රියාත්මක වන නීතිය ප්‍රකාරවම දෙදාස්ථහන මේ අංක විසි හතර දරණ ක්‍රීඩාවයට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ දහත්තුන සහ දාහතර ඊ තියන වගන්ති ප්‍රකාරව. මේ අසත්‍ය ප්‍රකාශය කරන ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුද්‍යියමගේට එරහිව නීතිය ක්‍රියාත්ම කළ යුතුයි. එ නිසා මේක මගහැරෑමේ හැකියාවක් මේ අදාලා විමර්ශණනාආතනයට නෑ. මෙ අතර පීක්ෂණ කටයුතු නවතා අදැමීමව සම්බද්ධින් තම විරෝධය පළ කරමින් හිටපු අවත්‍ය මහින්දානන්ද අලුත්කමකෙම හතා මධ්‍යය වෙතා දහස් පල කලා. පොලි එකක තුරතුල්ල බදනට පසේ ම පැහැදිල්ලිවේ පරීක්ෂණයදත් මගේ ප්‍රකාශය ක්‍රී ේදක්කිව මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සබඳන්න හැකි. ම දන්න පොලිසේකය මහ ජා දට සග හ ට හැද ො ප ර දක සබද හැ ද ්‍රඩක හැ පොලි ක හිද දන්න පොි ප ශක න ක ොරතුර ම පරක්ෂ ස රක. ලි ර්ශෂයක ප්‍රධානිය මට කියන්නේ මේ පනතෙන් පරීක්ෂණ තියන්න බැකිේ. ්‍රඩ නක ප වා න න ක් ලා. O से త త క త ග ල හ ුව ම పయ හ .. පක් දි මු වි ක සි සබද මුන් තුරතුර තින ම ද ත්තුම දන ිබක් කර ඉතාම සාාර පහ ද ොලි ප්‍රක මාධද ප්‍රකාශක විශයෙන් කරල තින පළි මඳ र् ක්ෂ . පොලස් මද්‍රව විනාශක කාරයාංශය පපලි බඳ මහචන විශ්වාසය බිඳවැටී ඇති බව නීතිපති ද්පුල ද ලීවේරා මහතා පවසනවා. පොලිස් ඉතිහාසය තුළ මෙවැනි මදරා වි්‍යාවාරමකට පොලිස් නේධහරීින් සම්බන්ධ වී ඇති බව හෙලිවූයේ පළමුවාරට බවයි නීතිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. ඔල්කට් මාවත පිහිට නියජ්ජ පොලිස්පතිකාරයාලේද පොලිස් නිල්ධහරින් වෙනුවෙන් පැවති දේශනයකට එක්වෙමින්. නීතිපතිවරයා මේ බව සඳහන් කලා වාන්. සम लि මේ हारियाන් से දසिलारी ක्या उन पलिस््य बाාත ය ම ोड़ हත ज සි ना ඒ සිक्ति राजा री මටट है ඒ ොরি्य र्තය बा ල ඒ යි मान पොलिस्පर्तතු ට ह प समස්तයක් පස ඒ पलि्य बाතය ට බල पाල සිंति माला वि එ बो හरी තිियान पस्पत्තුु ම इ पिසිति से ඒ විශාල සි ති ප්‍රථම අවස්ථාම ආරන්සය ඇ එතටසිද විාඒ ැ පහ විශවාසය පන්දුල සිෙම රන්් හෝටලේ දී මරගෙන බැට බෝම්පයක්පු පුරුවන් ගත් ඉනිශා අහමඩ් පාස්කුරදා ප්‍රහරයට පෙර ඔහුගේ බැංකෝ ගෙනුවෙන් රොපියල් මිියන හතරය දශම පහකමුදලක් ලබාග නැති බව එලෙවුණ. කුර දල්ලපු ප්‍රහාහරය පිබඳ කරුණුසයා බලන ජනාධීපති කොමි සහමුවේ මේ බව අනවරණීවී තිබෙන්නේ. පස්කු ඉරිදා ප්‍රහාරයට පෙර එනම් දෙ දහස්ධාන මේ වසරේ ජනව රිමාසය සිට එම වසරේ අප්‍රේල් දහටවඩා දක්වා කාලය තුළයි මෙසේසිය බැංකු ගිින්මෙන් මුදල් ලබාගෙනැත්තේ. එම ඔහු හිමි කොළසස් නම් තම කර්මාන්තශාලාෙන් දද දුහ වසර සිට දහස් දානේ දක්වා තම කටනර් තුන් සය හැත්තාවක් විදේශන්ට අපනයන ක ඇති බවද එම සමාගமே කල්මනාකාර සු முහම ஷා් කොமிස්ස හමයේ සාක්ෂිලබාදමින් ප්‍රකාශ කලා කොලස සමාගமே හිමිකරரோලෙස ශ ම කටයුතු කළது පසුගේ වසரே අපල්මාසේ මුල් කාලේදී එම සමාගமே හිමිකායත්ව මොහම් यු ්‍රහිම් සහ මොහම ි්කාට පව ව මිසමහමේ ප්‍රකාශව කරුණා. එහි මෙරට සේවකැන් තිස් දෙනකු, ඉන්දිය ජාතිකයන් විසිසදනකු මෙෙන්ම නේපාල හා බංගලා දේශජාතිකන්ද සේවය කළ බව සමාකමි කළමරාකර්වරයා කියයා සිටියා. විදේශහි සේවකයන් මෙහිසේවට එක්කර ගැනීමට හේතුවකුමක් දැයි කොමිසමවි මසාසිටයා. තම සමාගම සතුව ඇති අන්්‍රසූත්‍ර ක්‍රියාත්මක කිරීමට දැනුමැත්තේ ඉන්දිියහ ජාතකයන්ට බවයි ඔහු ඒහිදී ප්‍රකාශ කළේ. එ එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන තඹවලින් වැඩි වශයෙන් ඉන්දාවට අපනයිනය කරන්න බවද ඔහු පැවසවා. කොමිසම යාලි වවිමසාසිටියයේ විදේශකයන් සඳහා වීසා ලබාගැනමේ කයුතු සිදුවන්නේ ක සේදයන්නයි. වංජ අමාත්‍යශය හරහාආවසරේ ලබාගෙන වසා කටයුතු සිදු කන්න බවයි කල්මනාකරවරයා පැසේ. ේ කරමාන්ති ශලාාවට ලෝහ අබිල්ද්‍රව බාදන සැපියම් කුවන් ටන බවත් ුලංකා ටෙලිකම් අයතනේද ටන්ට පටපාති ඔසේ ලබා කැනෙම් සදු කන බවත් ඔහු ප්‍රකාශ කලා. එමෙන්ම කාර්මික සංවර්ධනමාන්ටලේද සළු වශයෙන් ලෝහබිද්‍රවේ ලබා කැනීම දුව අතිබෙනවා. කොළස සමාගමේ හිමිකරුවන ංශෆ් අහමඩ් කුඩා කාලය සිට තම හොඳින් දන්නා හඳුරන අයිු බවත් ඔහු දිනපතාකාර්යාලෙට පැමිණෙන බවත් කළමනාකාර්වරයා ප්‍රකාශ කළ. එහෙත් දෙදහස් දහට වසරේ මැදාකය සිට දෙදහස් දහනම වසරේ අප්‍රේ අතර කාලය තුළදී ඔහු කර්මාන්ද ශාලාාවට පැමිණීමේ අඩුවක් පෙන්ඩුම් කරතිබෙනවා. ිඳ සහ දරුවන් සමඟ කාලෙ ගතකිරීමට මෙන්ම, මවිල උද්‍යානය නිවසේසිටන සිය මවපැලීම යන බව ඉශ් හමට් ප්‍රකාශ කළ බවයි ඔහුගේ සමාගமே කළමනාකාරවරයා ප්‍රකාශ කළේ. කොලස සමාගම සතුව පිටකටව ප්‍රදේශයේ පෞදත්ලික බැකුවක அமරිකා ොලවලින් ගඳனு කන්න ැංකුවක් මෙම ජංගම බැංකු ගෙනමක් තිබූ බවද කොමිස මහමයේ ප්‍රකාශ කරුණ. ිය සතුව පැවති රෂා ක්ස්පෝර්ටි ටයුතු කළ ඉංශා්සා ඉල්හා මැන සහෝදරයන් පසුව එම ආයතනින් ඉවත්වන බවට සේපයාට ලිපියකින් දැනුම් දීතිබෙනවා. තම පියන අය සහ පොලිගනනිම් සුදුක න අතර ඒ පාපයක් වන නිසා මෙසේ ඉවත් වූ බවට ලිපිය සඳහන් කරතිබූ බවද සාක්ෂිකරුකයා සිටියා. පාස්කු ප්‍රහාරයට යහ පාලන රජයේ මැති ඇමතිවරුන් අනුබලදී ඇති බව, විමර්ශණවලින් තහවරු වී ඇතැයි හිටපුූ පාර්මයතු මන්ත්‍රී ශ්‍රහන් සේමසිංහ මහතා පවසනවා. නෙලු මවත ශ්‍රී ලංකා පොදියන පරමුණු පක්ෂකාරයාලය පැවති මාධ්‍යහමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. ත්‍රස්තවාදී ප්‍රහාරයකට සම්බන්ධ වෙන උදවියට අනුබල දෙන්න. එදා යහපාලන ආණ්ඩුවේ මැතියමතිවරුන් හේතුවෙලා තියෙනවා වගේම. ඒ කරුණු සඟවා සිටීමට ගත්ත ප්‍රයක්ත්නේ. අයි ඔුන් පාලනය අරගෙනගේ අපි පාර්ලිවේන්තුව තුළ දිගින් දිගටම මේ ගැන කරුණු ඉල්ලා සිටියට ඒ අවශ්‍ය කරුණු රටහමුඒ ලෙදරවට යහපල් නාආ්ඩුව කටයුතු කේ නෑ ඔවු නීතිය ක්‍රියත්මක් කිරීමේ ආයතනවලට දිගින් දිගට පලපෑම් කර. දැන් අපි විශේෂයෙන් මහන්න වෙනවා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එදා පෙනනීහිටපු. එවගේම පාස්කු විරිදා ප්‍රහාරකයන් වෙනුවෙන් පෙනීහිට ඒකණ්ඩායමට මුණද ලැබිච්චව අමතර වරක් ප්‍රසාද ඒ පාස්කවිරිදා ප්‍රහාරය වසං කරන්න. ඒ වගේම තමයි අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ එදා දිගින් දිගටම රාජපක්ෂ අණ්ඩුවට ප්‍රහාර දිත් කරාට අද ජනතා විමුක්ති පෙරමුණ බොහොම නිහ්ඩව ගොලු වතරකිමින් ඉන්නවා කියනෙ අපිට පේන්න තියෙනවා දැන් ජනතතා විමුක්ති පෙරමුණේ නායකතුමා ගැන අුරුකුමාට දිසානායක මජතුමා ගැන තොරොතුරු රාශයක් හෙළිදරව් වෙනවා. එකත් විශේෂයෙන්ම පස්කවිරිදා ප්‍රහරය වග උත්තර කරුවන්න ඇැටියට අද සමාජය පෙන්නල ඉවර. ොද ඔුන් ඊබ්්‍රයිම් කියන පුද්ගලයාාව ඔවන් ජාතිකලායිස්තුුවට නම් කරලා ජාතිකල ස්තුුවෙන් පාලිමේන්තුරට ගෙනෙන්න්න තමයි යුන්ටතු කලා තිබේ. රටේවාසනාවට දෙදස් පහලවේදී මැතිවරනේද. ජනතාවිමුක්තිි පෙරමුණ බලාපොත්තු වෙච් මත්‍රදූර ආසන සංක්‍යාව ලබාගන්න ඔවන්ට බැරවු ජාග්‍රහණය ලැබුවවා වන්න මන්ත්‍රදුර සංක්‍යාව ලැබ ආනම්. නිවාරෙන් පාස්කියවිඩිදා ප්‍රහරය මහමොලරුවක් වෙච්ච ඒ ප්‍රහහිම් ජනතය මුක්ති පරමණින් පාලිමේතුව නෝජය කරන. එයින්ද අපි විශවාස කරන මේ කොමිසම ජනතතා මුක්ති පෙරමුණේ නායකතුමා ඇතුළේ ක්ඩායමයොත් ප්‍රශ්නකිරීම කළ යුතුයි. පස්කු ඉරිදා ප්‍රහාරය හා මහබැක්කු මුදල්වංචාව සම්බන්ධයෙන් සිදු තොරතුරක් පස කිරීමට වත්මන් රජය කටයුතු නොකරන බවද ශහන් සේමසිහ මහතා මෙහිදී තවදුරටත් කියා සිටියා. සට වෙනවා මරට නතාවගේ බලා දෙවැනි බලාපොරොත්තුව ඉටු එමින් පවතිනවා. පලවැනිියක පාස්කෝරදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට නීති මේය වශයෙන් දඩුවන් දෙන්න අවශ්‍ය වාතාවරණ අද රටතුළ ගොඩ නැගමින් පවතිනවා ඒ අවශ්‍ය පරීක්ෂණ ස්වාධීනවසාහ නිවැරදිසිදුවෙනවා කියෙන කාරණාවගෙන විශ්වාසයක් තියෙනවා. අපේ රජයට කිසිම කාරණයක් වසංකිරීමේ අවෂතාවයක් නෑ. ඉලට මහැංකු බැදුන් කර වංචාව සම්බන්ධයනත් ඒ පරිීක්ෂණ දැ ආරම්භ වෙලා තියෙන අපි සතුටු වෙනවා ඒ වෙද රනිල් වෙෙක්්‍රමසි හිට පගම තුමාගෙන් ප්‍රශ්්‍ය කිරීමට පොලිසිය කටයුතු කිරීම ගැනේ ඉඳ දැන් එක් සච්‍යාතික පක්ෂ එදා කටයුතු කර බූදවිය. අද යාලක් පිල් දෙෙකට බෙදලා හිටියට මේ ඔක්කම එක පිළේ කට්ටිය. අද ඔක්කොමල කලබල වෙලා ඉන්න. කෙලින්ම රනි ප්‍රක්ත්‍රමසින් අගම තිතුමාගෙන්ම මේ පරීක්ෂණ කටයුතු සිදුවීම ආරම්භවීම ප්‍රකාශ ටාන් කර ගැීම මංහිතරවා රටක් ඇටියට ගොටා ේරජ පක්ෂ ජනාජපත්තුමා පත්කරලා රටේ ජනතාව ලබපු ජාග්‍රහණයක්. එක්සත් ජාතික පක්ෂයේ අර්ගු දෙතුරු තමත් කරනු රැසක් පිළිබඳ මෙදිනමල දේශපාලන වේදිකාවේ සාකච්ඡාවනවා. පක්ෂ විපක්ෂ කිහිපදෙනකු දැක්වූ අදහස් විසයි විස ජනමතයෙන් එක්සත් ජාතික පක්ෂය කිව්වහම පක්ෂයේ ලකුණයි බෝඩ්ලෑල්ලයි කො ද ක් පක්ෂක ක් පක්ෂය කිය නිසු නිස තමයි පක්ෂ ොඳ ටේ ක් ජතික පක්ෂකන්ගේ මේ පර ක්ුණන ලා න සජිත් ප්‍රේ දස. අද මෙෙනනකට එක්සක් ජාතිත පක්ෂකට බෙදලා. අද අට අනාගතය ගැන කතා කරනවාට වඩ සිරිකොත් අල්ලන්න කොහොමද කියන එක තමයි දගල්ම මත ප්‍රශ්්‍රය ලාතියන්. එතකොට තමුන්ාන්සලට තේරනවා රටක් ගැන හිතල වැඩකර නායක පක්ෂ මොක්ද කියනන්න. ක්ත් ජාතික පක්ෂණ පිින්සිද්ධයන මයි සජිත් කියන නමාවයි.ඉති මේ උදවේගල්ලඟ සේරම ඉන්න කරප්ට මිනිස්සුනේ වැඩ පිරිසක් හැබැයි ඒ වගේම ඉතාම ජනප්‍රියට පිරිසකුත් ඉන්නවා මට කනක අටුව තියෙන්නේ අන්නේ ජනප්‍රය මිනිස්සු ටික මේ මෝඩයක්ක පසන් ගේියකයි ක්ෂේ කනර ගලට වැටිච වැලගේ දියවා. වැල ර හ වැල න්න ද පච ේ ක ොයා න පචය හිටිය පුදන ද ගොල්ලො ඇැ නම් ස භර ධර්මයෙන්නේ හුගේ කාලෙකුව බයන ඇති අකමැති කියලා යියන අකමැති ැ ඉන්නදනක්ො ගැන. ීරටේ සාරය මුරා ින මීලා රණවිිරෝටික හිරේදාල මහා සංගරාත්නී හි රිද්ද ගෙනය නැදේ මරට මහා වලපල්ලකට. එක හරවන්න නායකත්තු තුනතුවන් නන්ස. එක්ස ජාතික පක්ෂේ කල්ලි දෙකම. අද මරල තනි යනවා අතුරුදහන් වීමේ. ඉමේ ඉන්නේ එක් සත්්ජාතික පක්ෂේ දේශපාලය ලක් පොලවෙන් අතුරුදහන් වෙනවාකෝස්තු අක්තෙන්ද විතර වෙනකොට. හපාන ආණ්ඩුව දැත්තිවනව දිනත් තියනවා ඒ රිනවලට විුද්ධ තයි පක්ෂ ෞදතරය නැග හිටිය. එක පරාජය කරල තියෙනවා. ඒ අතීතයේේ වැරදිකරපු නායකීව ඉවත් කරලලා අද අලුත් බලවේගයක් ඇවිල්ලතිනවා මේ එක තරුම් ගන්න. බලන ගොල තරගන්න ආක ගවලල් ැනිල්ල ේ ල්ලා ෙනවා පිවල්දීගේ. පයාග මේ හැඳු බරපදල පාපකන්න තමගේින් පක්ෂි කියන්න පැරි ඉින් සුන්න්න අදතෙනවා ැ එගොල්ලගේ පාශ පාට නිරි පාට එක සායේදී එගොලවෙ එගොලගේ පක්සු පාහට පද කියලපු ඇතිකරන්නේ දුටමටල් පාල ඇයි හො ො පට ඉල්ලන්නේ කියලා යන්න ෝසා පදන් අද එත් ජාතිය පක්ෂය හැමලි ගැල්ලවල්ට හැටලලාතියන්නේ ඒරරියටට දේවාලෙ ගාබ පුල් ගඩිය වගේ. නිසාද කෑලි දෙකට තුරට එක් ජාද්‍යපක්ෂ වනා ලාදයෙන්. නිසාද එක් ජාදීපක්ෂම පිලිගන්නවා මේ කපේදී වසර ගන්නාවක් යැනතුරු බලේට න්න බෑගිය හ ද දන්. ඇ ර පා ක ඇතරන පක්න ඒගන පුති පි යෝන තර ගම ලොකු ජගමට අරතින ට පල ේ ගමා හතිික න්න දේ කන ද ාගන්න පුත්ත නගෙ ද වා ප ලට ුව ැමට අනිමන්න අතර ොට හි දකත ේ. අලියගේ ටෙලිපූර්න්ණගේ ලොකු හොටයක් තියෙන්නේ. මොකද හේතුව අනිමාරයම වික්‍රමසිංහම මහත්තයා කියල කියන්නේ. ආණ්ඩුවක් කරන් කරන්න ඔලුව නැතිවුණට. ක්ේ දග තුරට ැඩ දන්න හොට ඔොුුව තිනවා අපට හිතනයි උන්න්නහරටිට අවාසාන කියල සිරිකෝතගාව හිංඟා කන්න වවා අපය ඇතුරට ගන්න කිය ොද සජත් මාතය කියැන පරදිච්කම දාය නායක. අපි ගොටාව රජපක්ෂනඇත්තුමට නෙදෙ කා්ඩු ලබා දෙදන්න න්න ද අපිට පෞද්ගලකම දන්න හට මේ රට අපි නොහිත ැන ොස්වා දීම සඳ ක්ති්‍යය තියනවා කියලා ජනතාව පති ගට රජපක්ෂනත්තුවම හොල සවවාාග්‍ය දක් විදිරි පත් කර ෙන අපිට ජනතාව චන්ති දෙන්නේ ඒ සවවාාගගේ දැක්ම මේ මහො තුල ොඩනගන්න. දක්ෂ නායකකුට වැඩ පෙන්න්න රම්. හොඳ කණ්ඩායමක් කින්ඩෝනු ගෝටාබේ මැත්තුමාටත් ඒේ වගේ සමයි. මොන්න වගේ කණ්ඩායමදද ජනාධිපත්තුමාට තෝරල දෙන්නඩෝනි ජනාධිපතිතුමා වගේ සිතන පතන. ගෝටාබේ වගේ සිතන පතන ගෝටාබේ වගේ වැඩත් කරන පුංචි ගෝටාාවේල පිරිසත් අපි පාර්ලිබේන්තුට ඇවීතු. නීතිපති දෙපාර්තුමේන්තුවේ ඇතැම් ක්‍රියාකාලාපයන් හේතුෙන්, රාජ්‍යේවකයන්ට පීඩාවට පත්වීමට සිදුව ඇති බව. දේශපාල පලිගනීම් පිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවය සභපති උපාලි අබේරත්න මහතා අවධහරණය කරනවා. ඇදිවෙනකුම ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් මූල්‍යපරාධ කොට්ටාසය අසත්්‍ය චෝදනා ගුණු කරමිනි සිදුකළ නඩු පැවරීමම් සහ අත්තනම් ගොට ගැීම සිද්ධියක් සම්බන්ධයෙන් එම කොමිස හමුවේ සාක්ෂි විමසූ අවස්ථාවේද එම හතා බේබව කයා සිටයා. ර්ි සම්බර්ධන අත්‍යංශීයට අතය පැවැති දිවිනගම දෙපර්තමෙන්තෝ ක්‍රියත්ම කළ ව්‍යාපෘතිීන් දෙකක් පිළි බඳව මල්ලේ අපරාද කොට්ටාසේ අත්‍ය චෝදනා ගොුණරමින් නඩු පැරීමට කටයුතු කිරීම හා. අදාල්ල චෝදන යතේ තමාත්තරගොට ගෙන සිරකතකිීම සම්න්ධයෙන් කොමිසන් වෙත වෛද නිහල් ජෛතිලක මහතා සිදුකළ පැමිල්ලකටනුවයි දෙවල්දිටත් ඒ ක්ෂි විමසීම සිදු කෙරුණ. සමුෘදධ අධිකාරය තුළ අධිකාරීන් දෙකක් සහ දොර්තමේන්තු දෙක් එකතුව දිවිනැගුම දෙපාර්තමේතු පහිට වූ බවත් විකල්ප පහතරක් කරතේ සේවන් නිවත්වීමට කැමති සේකයන්ට ඒවක අවස්ථාව ලබාදුන් බවත් වෛද හල් ජෛතිලක මහතා සඳහන් කලා යනුව සේභ ගැනෙ දහ පන්යාසට දෙනකොට වන්දි හා පාරිතෝෂික දීමන වශයෙන් රුපල් මලියනෙක් දහස් සත්යක්ගේීමට අමත්‍යක්ෂ ලකම්වරයා වශයෙන් තමන් හර හා දෙවිනැගුම අධ්‍යක්ෂ ජනරල්වරයා බණ්ඩාගාරීන් මුල්ලි ප්‍රතිපාදන ඉල්ලා සිතිියද එ නොල බුණු බත් කොමස් මහමුව. ප්‍රකාශ කෙරුණ. බහන්්ඩාකාරයෙන් පසුව, ප්‍රතිපූර්ණය කිරීම පදනම අකතේ දෙවිිනකම් ්‍රජාමූල බැංකු පද්ධතිේ ප්‍රතිල හබින් සතු මුදල් බලින් අදාළ මුදල ලබාදීමට දෙවිනකුම පර්තමේතු තීරණය කරති වූ බවත් එනී ්‍යයනුකුල ක්‍රියමාර්ගයක් වන බැවින් එන්ඩ අතර කිරීමට තමන් ක්‍රිය කලේ නැති බවයි ජාතිලක මහතා පැවසුවේ. යහපාලන රජය බලේට පත්තිෙන් පස, අවස්ථා පහළවකද පමණ තමට මූල්ල පාද කොට්ටාසේටකොස් ප්‍රකාශල බාදීමට සිදූ බවද ඔහු එලි කලා. අමාත්‍ය ැල්වාජ්‍යපක්ෂමතා මෙම චෝදනාවන්ට සම්බද් කර ගැනීම අරමුණින් කරුණු බිමසන බව තමන්ට පැහැදිලිව පෙන කිය බව ඔහු පැවසවා අමාත්‍යවරෙකු ගන්නා ප්‍රතිපත්තිමේ තීරණ ක්‍රියාත්ම කිරීමේ බලය අමාත්‍යංශ ලේකම්වරයා සතුයි. මෙම ප්‍රතිපත්ති මේේ සාධක ඉක්මවා යමින් මුල්්‍ය අප්‍රාධ කොට්ටාසය තමාකින් ප්‍රශ්න කිරීම් සිදු කළ බවද නිහල් ජෛතිලක මහතා ප්‍රකාශ කළා. හසුගේ රජයේ මැති ඇමතිවරුන් පස්සනකුට සිතාසිනිකුත් කරීමට දේශපාල පලිගැනී පලිබඳ විමර්ශන සිදුකරන ජනාධපති කොමිසම තීරණය කරති බෙනවා. බෙසේ සිතාසිනිකුත් කරඇත්තේ වයිබ නාවිකාකඥ්‍යාපතයේ ව්‍රිය අත්මිරල් ඩිකපි දසනයක මහතා අදල කොමසුම මෙත දිරිපත් කල පැමිල්ල සබන්ධෙන් සිදු කරන විර්ශනවට අදාලයි. රජත් මත්ද ා රජිත සේ රත්න රංජ රාමනායක ජිත්ි පෙර හා ඩ ස්වාමී නාධන ාන මහත්වරුන්, බෙස සිතාසි නිකුත් කරනබවස් සඳහන් දෙදහට වසේද තරුණන නකො දෙෙකු පැරෙන ගොස් අතුුදන් කිරීම සිද් හට දාලව අසත්්‍ය ක්ෂ ගුණුරමින් ම ේරෙහිව හදි කරන හමවේ අඩු පැවරූවාා පවසමින් දේකේපි දසනායකමහතා අදාල පැමිනිල් ගොුණු කරතිබුණා. ලබන පහලුස්සනිඳදා ජනාධිපති කොමිමහමුවේ පෙන සිටිනලෙට දන්වා සිතාසසි නිකුත් කිරීමටයි තිීරණය කරඇත්ේ. මෙම පොි ල්ල පාධ විර්ශණ කොට්ටාස හිටපු ප්‍රධහනී රවී වෛද්‍යලංකාර මහතාටද එදින කොමිස මහමුවේ පිණී සිටින ලෙසට සිතාසිනිකුත් කිරීමට නීමතයි.. කොළම ජිතුපිටිය ප්‍රදේශයෙන් කොෝුණා රෝගයක ක හමුවද කොරෝනා දෙවනැල්ලක් පිළිබඳ අවධානමක් නැති මවයි වාර්තා වන්නේ. එමෙන්ම දි ජින්තතුපිටිය ප්‍රදේ දෛනික කටයුතු සාමාන පරදිය සිදයමින් පවතිනවා. िन्තුපिටे කरोரோण रोखයා ඇसरු කले පුද්ගलेෙන් සිद्ना වාवाස हपයක්, මෙवरවිටे වसा दामाති බෙනवाවා, පුද්गලන් පහළस्दिन கூ स्वाන් निरोध ंटට ල्यරुण. ොलिස් රක්ෂාවद සලसा ඇති බවයි අප वाර්ता करරුවන් පවसाන්නේ මෙवर විටे िन्තුुපටे පාරඇතුළු प्र්‍රदේශेशයय लुमार कहा वද සැල් ्यෘर् वाයි පවतिන්නේ. प्र්‍රदේशය ව दම මක්සිदුවන है। මේ අතර මෙරටින් හමූ කොරුණා රෝගින්ගේ සංख්‍යාව නිදහස් ඇත්තවක් බව සෞඛ වාර්තා පෙන්වා දෙනවා මේ අතුරින් එද්දහස් අඩසිාසූ පස් දෙෙනෙකු පූර්ණ සේලැබ්වා තෞතුරටත් ප්‍රතිකා ලබන රෝකින් කණන එකසි හැත්තෑ හතරක් වෛද ික්‍ෂණ ඇර්ථ හතළි සහිධෙනකු පසුවනවා කොරුණා අමරණ එකොළහක් සිද වනා ල්පටිය නවික හමුදා නිරෝධයන මධ්‍යස්ථානය නිරෝධහනය අවසන් කළ තවත් පුදගලින්තුන් දෙනකු එම මධ්‍යස්ථානෙන් පිටවගේයා. අදාළි සෝකෙ පරීක්ෂණද මෙම පුදගලින් සදහසිදු කරතිබෙනවා. එම එම සේලැබු නාවික හමුදාවේ තවත් කොரோනාාරෝගින් දෙදෙනෙු රෝහල්වලින් පිටවගයා. ඒ අනුව සේලැබු නාවික හමුදා රණවිරුවන්ගේ ගන්න අටසි හත්තෑ නවයක් දක්වා ඉහල් ගොස්තිබෙනවා. වෞනියාව වේලන්කුළම වන්නේ ගුවන් හමුදා කඳුරේ නිරෝධයින කටයුතු සාර්ථකව අවසන් කළ පුත්කලින් එකසය පලස් දෙදෙන කුසිය නිවෙස් බලාපිතත්වගයා. මෙම පිරිස විදේශන් හිසිට පැමිණි අයයි. ෙවී කිය පැවිසිහතර තුළ ඉන්තිාවෙන් නවකரோනා සාධතින් විසිදහසකට වැඩි සංख්‍යාවක් වාර්තාවේ තිබෙනවා මෙතෙක් ඉන්දාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම ආසාධතින් සංख්‍යාවමයි, කරரோonaා වරසි වැඩිම පීඩාවකට ලක් වැඇත්තේ, මහරஷ්ට තமிල්නාඩු දෙල්ලිසාහ ගුජරට්්‍යැන ප ාන්තයි තමල් නාඩුව செන්නයි නුවරින් පමණක් ලක්‍ෂයකට අධික පිරිසක්खවාර්තාවනවා වි 19 හෙවත් නො කරුණා වෛරසේ මෙවන් විට ලෝපුරා එක්ෝටි දොස් ලක්ෂ විසිදහස් නවදෙනෙකුට ආසාධනය වේතිබෙනවා. සවයි ලබාඇති රෝකින් සංඛ්‍යාවල් හැතුු ක්ෂ හැටතුන්දහ සත්්‍යිය දාහ තක්. වෛරසේ ආසාතනය හේතුවෙන් බරණ පනස් ලක්ෂ විසි නවදහස් හයිසිය හතරක් වාවර්තාාවනවා. රටවල් හසුවන් පාලන ප්‍රදේශ දෙසිය දහතුනක වෛරසය ්‍යප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ාකිස්ථාන දේශ මාතවරයාාවන ශාමහිමුදගුල්ෂිට, කොනාා වෛරසේ ආසාධනවී ඇති බවල් විදස්මාත්‍යවාර්තා කරනවා. කොළුණා වෛරසේ ආසාධනයූ එරට රජයේ ජේෂ්ත්‍රතම දේශපාලනායිකයාාමොහුයි. ඒ දිනේ සිට පාකිස්ථාන විදේශමාතවරයා සිය නිවසේ සිට ප්‍රතිකාරලබනවා. ොව වැඩිම ආසාධතිින් සංඛ්‍යාවක් වාර්තාාවන අමරිකාාවෙන් ඒ දින තුළ පමණක් කොරණ ආසාධතින් පලසද්දහස් හයිසි අසූතුන්දෙනකු වාර්තාාවේ තිබෙනවා. මෙලෙස අමරිකාවේ ප්‍රන්ථ හතකින් වාර්තාගත ලෙස කරෝණ ආසාධතින් සහ බන්න සංඛාව ඉහළයාමත් සබග, ෆ්ලරිඩ ප්‍රාන්තය සුප්‍රකට මෑමිවෙල්ලෙනක්‍රේට ඇදර් නීතියද පණවාතිබෙනවා. මරිිකාව දහස්දිනය අදරිය දීඇති අතර ඒවෙනුවෙන් රශ්මෝ කඳුකරේ පිට ඇති හිටිපුූජනාධිපතිවරුන්ගේ ශාෛලිම ස්මාර කසල උත්සවයක්ග සංගවිධාන කරතිබෙනවා. කෙසේ වෙතත් සමර මුත්සවයට සහභාගි වන පුද්කලින්ට සමාජ දුරස්ථභාවේ අනිවාර්ය නොවන අතර අවශ්‍ය නම් පමණක් මොකආවන්න පැල්ති හැකි බවයි සංවිධායකින් පවසන්නේෝ. අරබේ සමස්ත කොවිID-19 ආසාධතින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවාගයා. ඊ දින තුළ එරටින් නව ආසාධතීන් හාරදහසකට අධි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි එරට මාධ්‍යවාර්තා කරන්නේ. මෙහේතුවෙන් හජවන්දනාවටත බාතා එල්ලිව ඇති බවයි එරට සෞඛ්‍ය මාත්‍යශය පෙන්වාදෙන්නේ. අතර ලோක සෞක සංங்குධානිය, දනිකව පවත්වන මාධසාකච්ඡාාවදී සඳහ් කले, ரோனா වරසේ மර්ධනී කිරීම සඳහා යතාර්ථය වටහාගෙන ලෝපුරාජ ජනතවසාහ රජයන් අවධ ියුතුමවයි. வாරසේ පිළබඳ සயලு දත්ත මෙෙන්ම, එහි සැබෑ සொරූපය නිවර්තිලස වටහා ගැනීම මෙහිදී වැදකත් බවයි ලோක සෞක සංවිතානය පෙන් වා දෙන්නේ. ්‍රසිීලේ ක ரோணனா වඩසේ ආසාදරය වුවන්ගේ සංख්‍යාව, මිලනේ ක අයදශම පහ ඉක්මවාතිබෙනවා, වරසයෙන් දඩ බලපෑම්ෙල්ල වූ දෙවන ටලස සැලකන්නේ බ්‍රසීලයි ෙවනුට බ්‍රසිලේ නග්‍ර විෘත කරති අතර පනශාලා සමාජශාලා කයවර්ධන මධ්‍යස්ථානද විවෘර්ත කරතිබෙනවා. අමාත්‍යය දලස් අලහපෙරු මහතා ලෙස පෙනී සිටිමින් දුරකතනයෙන් පුද්ගලික ආයතන ප්‍රධහනින් අමතා රැකියාවල් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් අත්තරංගෝට ගෙනතිබෙනවා. අමාත්‍යේ දළ සලහපෙරම මහතාගේ නම හාච්ායරූප භාවිතක කරින් වත්සැප්ගෙන මක්සාදා ඒ. ර්කෙන් පුදගලිකායතන කිහිපය ප්‍රධහනන්ට දුරකත නැමතුම් ලබදවින් හා කෙටි පනිවට යවමින් පුරප්පාඩු නතුර සඳහා බදවාගැනීමට මෙම සැකරු බල පැම්කර තිබෙනවා. බෙපි බදා මාත දල සල්හපරව මහාසිදුක පැමණිල්ලකතනුව අදාල සැකරු මාතර වල්ගම ප්‍රදේයේදී අත්තදංගෝටගැනීමට බස්නාහිර පලාත් විශේෂ විවර්ශණයකේයට හැකිබුණා. නොගේ කොඩ මහස්ත්‍රාධිකරනයට සැකරු අද ඉදිරිපත්කිරීමෙන් පසුව මෙවස දහත්වෙන්දා අදක්වා රක්ෂිත බන්ධනා ාර්ගත කෙරුණ. දේරික කාලයක් නොසලකා හැරතිබූ දකුණු පලාාතේ වාර්ය ව්‍යාප්‍රතිද්දහසක් කඩිනමින් සංවර්ධනය කිරීමට පිසරගන්නා බව එම පළත් අ්ඩුකාර බිලි ගමකේ මහතා පපසනවා. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපාල් මිියන තිහක් වනවා. ලමු අදියර සඳහා හම්බන්තට දිස්ශ්‍රිකේ වාරිංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන පණහක් වෙන් කර ඇති බවයි ආණ්ඩුකරවරයා කියා සිටින්නේ. පලමු අධිරේදී වල්බිහිවී ඇති වාර්්‍යාපෘති සංවර්ධනය කිරීමට නේමිතයි. වැව් හතලිහක් ඒ සඳහා තෝර ගෙනති වෙනවා ප්‍රවීන කලාකරුවයකු මෙන්ම ජාතික තර්නශයවා සභාව හිටපු නියෝජ්්‍ය අ්‍යක්ෂවරයක වූ. ඕවන් වීරක්ොඩිමහතා අබහප්‍රප්ත වනා විරකොඩි මහතා ජාතික තවන්නසේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ ආරම්භක අංශප්‍රධානයයි. එෙන්ම නිස්කෝ ීඩියෝ රපවාහිනී වැඩසටහන් නිෂ්පාන පාටමලාේ නිර්මාත්‍රවරයාද වනවා. එක්දහස් නවසිය හැත්තෑ හයවසරේ මෙරට පැවතේ නොබැති ජාතින්ගේ සමුළුවේ ලාංජනය නිර්මාණය කර ඇත්තේ ද ඒ මහතායි. චිත්‍ර මර්ති මෙෙන්ම දක්ෂ කැටයම් ශිල්පියක වන ඕවන් වරක් කොඩි මහතා ේර දනිය විශ්විද්‍යාලයේ උපධහරයෙක් අබහ ප්‍රාප්ත වීරක් කොඩි මහතාගේ දේහය මේ වන විට කොට්ටාව සිද්ධමුල්ල නිදහස්මාවතේ අංක තුනදරණ නිවසේ තැන් පත් කරති බෙනවා. අවසන් කටයුතු හෙට පස්වරු හයට ඇරව්වල පොදුස්සානභූමියයේදී සිදු කිරීමට නියමිතයි මාජන බැංකවේ පනස් නමගන සංවචරය වෙනුවෙන් පිරිත්සාත්ජායනයක් මහජන බැංකු මුලස්ථාන ශාක පරිස්ශ්‍රේදී පැවැත්වනා. ම කොටුව ්‍ර ස බදධල්ලොක රාධදිපති මහචරය පූච එත්ත දෙමලේ ඉන්ද හරස්වාමිත් වහන්සේ යනු ශසනා පරිදිී පින්කම පැවැත්වනේ. රටට ජනතාවට ගන දිනකාර බහුතුන්ටම මෙන්නම මහජන ැකූ පිහිටවීමෙහි පුරෝගමී වූ සියල දිනාසහි පත් කරමින් පින්කම සිදුකරුණ නිෙරොදහැන නීතින් තනු පැවැති මෙම පින්කමට මහජන බැංකවයි සහපති සුජීව රජ පක්ෂ හතඇතුු පරිසක් එක්ප සිටිය. රුණනවසංග තේහේතුවෙන් දිනානුවක් වසාධමාතිබූ හංවැල්ල කළුවක් කල ලෙෂුගල්ඩ ද්‍යානයේ මහජනතාව සඳහා අද සිටවිවෘත්තව ප්‍රතිනවා උද්‍යානයේ විෘත්ත කල පල මුතිනේදීම විශාල පිරිසක් පමිණ සිටියා. සෞඛ්‍ය රක්ෂිත පිළිවෙත් අනුකමනය කරමින් මෙම පිරිස උද්‍යානයට තුල් කරෙනවා. මේ සමගින් ස්වාධී රූපහන රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශය නිමාටු පත්තනවා. අපගේ බීලක පත්විකාශය රාත්‍රයේ නවේ තිහට බලාපොරත්තුවන්න.